ඒ වගේම අපි දන්න ව්‍යාපාරිකයන් අද විශාල වශයෙන් අපහසුතාවයට සෑම ව්‍යාපාරිකයෙක්ම කඩා වැටලා සෑම ශිෂ්ත්‍රයකම. අපි එදා මේ රට ත්‍රස්තවාදයෙන් බේරගත්ත පමණක් නෙවෙයි ත්‍රස්තවාදයට පස්සේ විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරා. ඒ අනුව මේ රටේ ආර්ථිකය විශාල වශයෙන් දියුණු වුණා. ඒ හා සම්බන්ධ වෙච්ච ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන්, ඒ වගේම විශාල ප්‍රමාණයක් රැකියා කරා. නමුත් මේ රජය ආවට පස්සේ අවුරුදු දෙකහමාරක් අර අපි ආරම්භ කර ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නවත්තලා තිබුණා. මේ හේතුව නිසා ඒ ව්‍යාපාරිකයන් කඩා වැටුණා. ඒකම ඍජුවම ඊට සම්බන්ධ වුණු ලක්ෂ 4ක පමණ රැකියාවන් අහිමි වුණා. මේ හින්දා තමයි ආර්ථිකය කඩා වැටෙන්නේ. මෙතන තමයි පටන් ගත්තේ ආර්ථිකය කඩා වැටෙන්න. ඉතින් මේ රජයේ අදූරදර්ශී ඒ වැඩපිළිවෙලින් ඉවත් වෙලා පැහැදිලි රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් ඔස්සේ අපිට සෑම ශේෂ්ත්‍රයකම කෘෂි කර්මාන්තේ වේවා, සංචාරක කර්මාන්තේ වේවා, සංචාර කර්මාන්තය අපිට විශාල වශයෙන් දියුණු කරන්නට පුළුවන්. අපි අපේ අරමුණ තියෙන්නේ ඩොලර් බිලියන 10ක කර්මාන්තයක් බවට පත් කරන්නට. ඒකෙදිත් රජය මැදිහත් වෙලා කරන්නට ඕනේවා තියෙනවා. අපේ රට ප්‍රචාරය කිරීම, අලුත් සංචාරකයන් එන රටවල් සොයාගන්නට, ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට, ඒ වගේම ඔවුන්ට පහසුවෙන් වීසා ලබා ගැනීමට ක්‍රියා කරන්නට, මේවා මගින් තමයි රජයක් සංචාරක ශේෂ්ත්‍රය දියුණු කරන්නට. එතකොට පුද්ගලික ව්‍යාපාරිකයන් ඒ අයගේ ව්‍යාපාර කරගයි, රැකියා ඇති කරයි. මේ අයුරු අපි විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රය දියුණු කරන්නට නම් අපේ රටේ ස්ථාවරත්වයක් ඇති වෙන්නට ඕන. අපි සුරක්ෂිත කරන්නට ඕන රට. මේ රජය අපේ රටේ ආරක්ෂාව පිළිබඳව කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ හින්දා තමයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. අපි මේ රට ආරක්ෂාව ගෙනත් දුන්නු ත්‍රස්තවාදී අවසන් කරලා ඊට පස්සෙත් පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදුවා. ඉතින් මේවා අපි ඉදිරියේදී මේ රට ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන් වෙන්නේ අපිට පමණයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම අද අපේ රටේ තරුණ තරුණියන් විශාල අසහනයකින් ඉන්නවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නට බැරුව විරැකියාව නිසා විශාල අසහනයකට පත් වෙලා තිබෙනවා. අපි විශේෂයෙන්ම අපේ රජයක් තරුණ තරුණියන් වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරනවා. ඔවුන් වෙනුවෙන් ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් ලබා ගැනීමට හැකි ගුණාත්මක අධ්‍යාපනයක් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව අපි ඔවුන්ට ලබා දෙනවා. මේ රටේ අද ලෝකයේ දිහා බැලුවම විශාල රැකියා අවස්ථාවන් ජාත්‍යන්තර ආර්ථිකය තුළ නිපදවන්න වෙලා තියෙනවා. අපි මේවට අපි තරුණ තරුණියන්ව පුහුණු කරන්නට ඕන, උන්ට නිපුණත්වයක් ලබා දෙන්නට ඕන. මෙන්න විශේෂයෙන්ම තාක්ෂණය මුල්ලුණු. අද අපි දන්නවා කලා අංශයෙන් උපාධි අරගෙන හොඳ රැකියාවක් ලබා ගන්නට බැරුව අතරමං වෙලා ඉන්න අය. ඒ වගේම උසස් පෙළ සමත් වෙලා හොඳ උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට බැරුව විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරුව අතරමං වෙලා ඉන්න අය. ඒ වගේම ඊට පහළ අධ්‍යාපන ලැබලා අතරමං වෙලා ඉන්න අය. මේ සෑම තලයකටම ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් පැහැදිලි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තුලින් ඔවුන්ට හොඳ රැකියාවක් අපිට ලබා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, මේවට කලාංශයෙන් ඉගෙනගත් ළමයින් පවා කෙටි කාලයක් තුලදී අපිට පුහුණු කරන්නට පුළුවන්. අපි දන්නවා අද වෙනකොට තොරතුරු තාක්ෂණය
වගේම පරිගණක තාක්ෂණය පාවිච්චි කරන සමාගම් ඩොලර් බිලියනක පමණ ආදායමක් අපේ රටට ගෙනියනවා. නමුත් මේක පහසුවෙන්ම ඩොලර් බිලියන 3ක් දක්වා අපිට වැඩි කරන්නට පුළුවන්. ඒ සඳහා අපිට රැකියා ලක්ෂ 3ක් ප්‍රදවන්න පුළුවන්. නමුත් ඒකට සුදුසු තරුණ තරුණියන් අපි පුහුණු කරන්නට ඕන. ඒක තමයි රජයට තියෙන වගකීම. මෙන්න මේක දිරිගන්වන්නට විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ පරිගණක තාක්ෂණයේ යෙදিলা තින්න සමාගම්වලට අපේ රජයක් යටතේ සියලුම බදු වලින් නිදහස් කරලා තිබුණා. නමුත් මේ රජයාවට පස්සේ 114ක මේ විදේශ විනිමය උපයන මේ ශේෂ්ත්‍රයේ බුද්ධිමතුන්ට රැකියාවල් සොයන මේ ශේෂ්ත්‍රයේ සමාගම්වලට 114ක බදු අය කරා. නමුත් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කිව්වා ඒ සියලුම සමාගම් අපි බදු සියලුම බදු වලින් නිදහස් කරනවා කියලා. මේ අයුරු තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අයට තව තවත් මේ ශේෂ්ත්‍රය තුල රැකියාවන් නිෂ්පාදනය කරන්න අපේ තරුණයන්ව පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ දිරිගන්වන්නට පුළුවන් වෙන්නේ මේ ආකාරයට. මේ වගේම අපි තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා අපි ජයග්‍රහණයෙන් පස්සේ ගුණාත්මක වැඩ කරන විනිවිද භාවයන් යුක්ත හොඳ ප්‍රතිඵල ගේන්නට පුළුවන් රජයක් තමුන්නාන්සේලාට බිහි කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී කියන්නට ඕන. අපි රාජ්‍ය සේවකයා අපි එදා රාජ්‍ය සේවකයා නිසි අයුරු වැඩ කරන්නට මානසිකත්වයක් හැදුවා. අපේ රාජ්‍ය සේවකීන් හරහා තමයි එදා සංවර්ධන කටයුතු කරේ. අපි කොළඹ නගරය ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරේ. අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයන් ඉංජිනේරුවන් නගර නිර්මාණකරුවන් විසින්. හැබැයි අපි ඒ අයට නායකත්වයක් දුන්නා. එයාට අරමුණක් දුන්නා. ඉතින් ඉදිරියේදී අපි දන්නවා මේ රජාවට පස්සේ මේ රාජ්‍ය සේවකයා FCID එකට ගෙනිහිල්ලා උන්ගේ මානසිකත්වය කඩලා ඔවුන්ව තීරණ ගන්න බය කරලා අපි නැවතත් මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත් කරනවා. උන්ගේ මානසිකත්වය හදනවා. ඔවුන්ට රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නට පුළුවන් වෙන්න නීතිමය ආරක්ෂාව ලබා දෙනවා. මේ අරා තමයි ඔවුන්ට තමුන්නාන්සේලාට සේවය කරන්නට පුළුවන් වෙන්නේ. මේ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න මම අභියෝග ජයගත්ත පුද්ගලෙක්, මට බාර දුන්නු වගකීම් මම සියල්ලම ඉටු කරපු පුද්ගලෙක්. ඒ වගේමයි ඉදිරියේදී තමුන්නාන්සේලා මට දෙන වගකීම මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවා. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න මා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න මගේ යුතුකම ආරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දු වෙනවා. තමුන්නාන්සේලාට ජය වේවා. මේ හාලියල දේශප්‍රේමී ජනතාවට ජය වේවා. මව්බිමට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.